ආයි බෝවන් මගේ දුල පුතාලා සියලු දෙනාටම අද 14 වෙනි පාඩම අරගෙන මං ඇවිල්ලා ඉන්නවා දුල පුතාලාත් එක්ක තවත් ලස්සන අර්ථවත් පාඩමක් බෙදා ගන්නට. ඔන්න අද අපි කතා කරන්නට යන්නේ කුරුසියේ දිවිපිදු ජේසුස් වහන්සේ ගැන. අපි මේ පාඩමට යන්නට කලින් මේ ලස්සන ගීතිකාවට ඇහුම් කන් දෙමු. කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නට, ලී දහරා ගලා ගියා මා මුදවන්නට. මා ආදරේ ජේසුස්, පාසිදුරුනේ මානිසයි මාගලවාගත්තා මගේ ජේසු, මාගලවාගත්තා මා මුදවාගත්තා මගේ ජේසු, මා මුදවාගත්තා Jesus. ඔන්න ඒ ගීතිකාවත් එක්කම අපි යමු අපේ අද පාඩම මොකද්ද කියලා බලන්න. මගේ දුල පුතාලා දඟ වැඩ කරාම දඩුවම් ලැබෙනවා නේද? මේ වගේම එදා ජුදෙව් සමාජයේ වැරදි වැඩ කරපු හැමෝටම දඩුවම් ලැබුණා. ඒ ලොකුම දඩුවම තමයි කුරුසියේදී ඇන ගැසීම. මගේ දුල පුතාලා වෙනුවෙන්, මං වෙනුවෙන්, මේ ලෝකයේ පව් වෙනුවෙන් අපිව ගලවන්නට ජේසුස් වහන්සේ ආවා. උන් වහන්සේ කිසිම වැරදි වැඩක් කළේ නැහැ. නමුත් ජුදෙව්වන් ජේසුස් වහන්සේත් එක්ක තරහ වෙලා හිටියේ. මොකද ජේසුස් වහන්සේව ජුදෙව්ව ප්‍රතික්ෂේප කරපු නිසා. මේ නිසා ජේසුස් වහන්සේව කුරුසිය ඇන ගහනවා. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා හැමෝටම විවිධාකාරයේ පණිවිඩ සුභාරංචි දුන්නා. නමුත් ජුදෙව්වරුන් හැම දෙයක්ම අකුරට පිළිපැදා නීති වීති. ඒගොල්ලෝ හිතුවා ජේසුස් වහන්සේ මේ නීති කඩ කරනවා කියලා. නමුත් ජේසුස් වහන්සේ ගෙනාවේ ඒ වගේ වෛරයේ පණිවිඩයක් නෙමෙයි මගේ දුවේ පුතේ. ඉතාමත්ම විශේෂිත ප්‍රේමයෙන් ගැඹුරු වෙච්ච පණිවිඩයක් තමයි ජේසුස් වහන්සේ මේ ලෝකෙට අරගෙන ආවේ. මෙන්න මේ දේ ජුදෙව්වරුන්ට තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා ජේසුස් වහන්සේව ගොල්ගොතාවට ගෙනියලා උන්වහන්සේව ඇනගසනවා. ජේසුස් වහන්සේ කොච්චර දුක් විඳින්න ඇද්ද මගේ දුල පුතාලයි මං වෙනුවෙනුයි. මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේ ලොකු බර කුරුසයක් උසවගෙන යනවා. නමුත් බලන්න දුවේ පුතේ, ජීවිතේ ඒ ඉතාමත්ම අමාරු අවස්ථාවේදී දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේට උදව් කරන්නට කෙනෙක් වෙවනවා. ඒ තමයි කිරේනියේ සීමොන්. මගේ දුල පුතාලට මේ පින්තූරේ පේනවා ඇති. කිරේනියේ සීමොන් කියලා මිනිස්සේ ජේසුස් වහන්සේව දන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ මිතුරෙක් නෙමෙයි, ඥාති සහෝදරෙක් නෙමෙයි. නමුත් ඇවිල්ලා ජේසුස් වහන්සේට ඒ බර කුරුසය උසුලගෙන යන්න උදව් කරනවා.
විතරක් නෙමේ ජේසුස් වහන්සේව ඇනගහපු වෙලාවේදී ජේසුස් වහන්සේ තනියම නෙමේ හිටියේ. ජේසුස් වහන්සේගේ දෙපස මේ පිටුරේ ඔගලට පේනවා වගේම සුරුන් දෙදෙනෙක්ව ඇන ගැහුවා. මේ සුරුන් දෙදෙනෙක්ගේ මැද්දේ කිසිම වැරැද්දක් නොකරපු අපේ ජේසුස් වහන්සේව ඇන ගසනවා. ඒ විතරක් නෙමේ ජුතිව් වරුන්ගේ රජ කියලා චෝදනා පත්‍රයක් මේ කුරුසිය ඉහලින් ජුතිව් වරුන් ලියලා දානවා. ජේසුස් වහන්සේට කොච්චර දුක්ඛිතෙන් නැද්ද මගේ දුවල පුතාලා. නමුත් ජේසුස් වහන්සේ මේ සියලු දෙයක්ම වින්දේ මටයි ඔබටයි ජේසුස් වහන්සේ ගොඩක් ආදරය කරන නිසා. අපිව අපේ ජීවිතේ අපිව පව් වලින් ගලව ගන්නට අපිට හොඳ ජීවිතයක් දෙන්නට